ඒබෝ වන්න පාට මස උපදවසක් පොඩි වීඩියෝ එකක් කරන්න හිතුණා මේ ඔස්ට්‍රේලියන් ස්ටුඩන්ට් වීසා එක ගැන. සාමාන්‍යයෙන් මුල සිට කොහොමද ඉමිග්‍රේෂන් වෙබ්සයිට් එකට ගිහිල්ලා ඉන්ෆෝර්මේෂන් ටික හොයාගෙන තනියම ඇප්ලයි කරන්න විදිය ගැන. ගූගල් ගිහිල්ලා ඔබල් කියලා ඉමිග්‍රේෂන් එමි හෝම පස් කියලා ගන්න පුළුවන්. නැත්නම් ඉමිග්‍රේෂන් ඔස්ට්‍රේලියා කියලා ගිහුවාම වෙබ්සයිට් එක යනවා. මේ වෙබ්සයිට් එක මේ කියන්නේ දන්නේ නැති කට්ටියට තනියම ඉන්ෆෝර්මේෂන් හොයාගන්න තනියම ඇප්ලයි කරන්න. එකට ගියා මෙන් වීසා එකට. වීසා එකට ගියාට පස්සේ ගෙටින් වීසා එක්ස්ප්ලෝර් වීසා ඔප්ෂන්ස්. දැන් මේක ස්ටුඩන්ට් වීසා නිසා ස්ටඩි තෝරගන්න. එතකොට මෙතන විස්තර දීලා තියෙනවා I want to come to Australia to study full time. The company has student as their guardian. Complete workplace based or professional development training. Okay, මුලින්ම තනියම full time study වලට යනවා කියලා හිතලා මේක කරමු. Study full time තෝරගන්න. ඊපස්සේ ඉස්තර දෙනවා තියෙනවා sub class 500 500 student visa. Visit Australia to participate in a course of study. Stay. May enrollment take up to 5 years in line with your enrollment. You can apply for the first bar or the back in the black. Course duration and minus. Maximum 5 years. Cost. There are enough years. There are enough years. There are enough years. 710. Processing time. You must be 6 years old. ඉතල මේ වයස ප්‍රශ්න තියෙන ගොඩක් කට්ටියට මේ වීඩියෝ එක කරන්නේත් ඒක අර තනි තනින් කරන දේ එකපාර වීඩියෝ එකක් කරලා ගමන් පස්සේ හැමෝටම තෝරගන්න ලේසි. Six years old, again, 6 years in the law. ලංකාව උදාහරණයක් ගත්තා. ලංකාවේදී ගත්තොත් 6 years ඉඳලා ඕල් එක නැකා. ඕල් එක නම් කියන්නේ අවුරුදු 15-16 වෙනකම් වැටෙන්නේ. ඉතින් මේ ස්කූල් එඩියුකේෂන් එකට ඉතින් ඉහළට ගෙන ගන්න පුළුවන් කියලා තමයි මෙතන තියෙන සීමා ධාරණය. එතකොට දැන් කිව්වොත් උදාහරණයක් ගත්තා අවුරුදු 35යි කියලා. මෙතන 10යි කියලා දාලා නැහැ. හැබැයි එතන මේ එතන බලපාන ඉතින් අර ස්ටඩි ගැප්ස්, ඒ කියන්නේ ඕලල් කරේ අවුරුදු 10 16 18 නම් 18 ඉඳන් 35 වෙනකම් මොනවද කරේ ඒගොල්ලෝ ඒගොල්ලෝ බලනවා. 18 ඉඳන් එක දිගට ගියාගෙන තියෙනවා නම් නැත්නම් රීට මොනවද වැඩ කරලා තියෙනවා නම් ප්‍රශ්නයක් කරගන්න බොහෝ දුර. අර කෙක්කනාගේ ඉතින් ප්‍රොෆයිල් එක වෙනස් වෙනවා. දැන් මේක ඕලල් ලේලල් කරලා ඊට පස්සේ පටන් ගත්තොත් උතර ප්‍රශ්නයක් නැහැ. කරේම කරලා ටිකක් කල් ගිහිල්ලා අවුරුදු 2 අවුරුදු 5 10 ගැප්ස් තියෙනවා නම් ඒ වරත් විසඳුම් තියෙනවා. ඉතින් අර එක්ක ඉගෙනගෙන තියෙනවා නම් නැත්තම් ඉගෙන මේ වැඩ කරලා තියෙනවා. අර ගොඩාක් කොම්ප්ලිකේටඩ් නම් තමයි ඉතින් ඒජන්ට් කෙනෙක් කම්බලා ඉස්සර හරි ඉමිග්‍රේෂන් එක කම්බලා මේ උපදෙස් ගන්නවා. නැත්තම් තමන්ට තනියම අත්පල් කරගන්න. You can stay for the duration of your course. Enrollment එක තියෙන duration එක. Must be enrolled in a full time. Full time course එකක් වෙනවා අනිවාර්යයෙන්. ඊට පස්සේ a recognized educational institution වෙනවා. Recognized educational institution කියන්නේ government එකේ
ලියාපදිංචි. ඒ කියන්නේ උගම් ලියාපදිංචි වුණාම ඒගොල්ලන්ගේ දෙන කෝස් එකට ක්‍රයිකෝස් කෝඩ් එකක් යනවා. ඒ කෝඩ් එක දෙනවා කියන්නේ ඉතින් අනිවාර්යයෙන් ඒක ඒගොල්ලෝ මේ රෙජිස්ටර්ඩ් වෙලා තියෙන්නේ. මේ කොහොමත් පාර්ට් ටයිම් වලට ඉතින් එන්රෝල්මන්ට් දෙන්නේ ඔෆ්ෂෝ කට්ටියට. මේ අනිවාර්යයෙන් ෆුල් ටයිම් එකක් තමයි කරන්නේ. එතකොට මේක රෙකෝග්නයිස්ඩ් කියලා තව ඕනක් චෙක් කරලා බලන්න පුළුවන්. මේ Google ගහලා බලන්න පුළුවන්. නැත්තම් මේ දැන් මේ ප්‍රාන්ත තියෙනවා ඔස්ට්‍රේලියා NT ACT ඔහම තියෙනවානේ මෙල්බර්න්. දැන් ඒ ප්‍රාන්තක වෙබ්සයිට් එක ගියාට පස්සේ දැන් යවුවොත් studying NT or study Melbourne, study Victoria. එහෙම ගාලා ගියාට පස්සේ ඒකටින් පෙන්නනවා මොනවා කෝස් ද කරන්න පුළුවන් මොන ආයතනවල දින ගන්න පුළුවන්. ඒ ආයතනේ සිලෙක්ට් කරනකොට එතන ලිස්ට් එකකට වැටෙනවා නේද? මේ එක රෙජිස්ටර් කරලා තියෙනවා. බොහෝ දුරට ඉතින් මේක යා රෙජිස්ටර් කරලා තියෙන්නේ මේ ඉතින් අර සිස්ටම් එකක් තියෙනවා නේද? දැන් බලමු details. Participate eligible study Australia. Eligible course කියලා කියන්නේ ඉතින් ඔයා දැනට කරලා තියෙන high school එකේ ගිහින් තියෙනවා. මොකොත්ම නැත්තම් O level එක. O level එක පස්සේ foundation course එක. Foundation එක කරලා තියෙන්නේ ඉතින් business නම් ඒ පැත්තෙන් ඊට පස්සේ business certificate, business diploma, මේ advanced diploma ඒ වගේ level එකෙන් level එකට යන්න පුළුවන්. එතකොට දැන් institute එකෙන් diploma එකක් කරනවා නම් diploma එක කරන්න eligibility එක බලන්න. වාට තියෙන සුදුසුකම්. ඒගොල්ලන් website එකට ගියාට පස්සේ ඒ requirements දාලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ කියන all pass, මේ pass certificate course එක කරලා තියෙනවා. ඔරේ වැඩි check කරලා බලන්න. Travel in and out, work up to 48 hours, fortnight, renew course or study training session. Up to 48 hours, fortnight. සති දෙකකට බෙහෙත් විතර කඩ කරන්න පුළුවන්. එතකොට break එකේදී මේ නිවාඩු කාල වලදී full time එක ගන්න පුළුවන්. Processing time, see all conditions. Student visa 500. Work restriction තියෙනවා. මොනවද work restriction තියෙන්නේ? සත්‍යයකට කොච්චර කඩ ගන්න පුළුවන් කියලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ එක. 1105. 40 මේ කලින් එක 40. ඒ කලින් restriction එක 1104. කලින් තිබ්බේ 40 hours. දැන් 1105. 48 hours. Fortnight work limit doesn't apply if you hold a student visa granted in relation to master's degree by research. Master's degree research course part full time. Doctoral degree karna full time master degree by research or doctoral degree ani te ok kota 48 restriction ek diya ordinary may 14 days starting month ilang condition maximum 3 months study කාටද මෙදීලා තියෙන්නේ 590 student guardian medical treatment short term මේ sub class එක දැන් අපි පුළගෙන 500 නේ 500 නිසා ප්‍රශ්නයක් නැහැ මේ වෙනත් sub class apply කරොත් maximum study ගන්න පුළුවන් මාස 3යි 590 orders අපි දැන් මේක කතා කරන්නේ 500 විතර 500 student full time මේක අපි දැන් කොම ගල්ලම් කරගෙන නොකර අවශ්‍ය විතරක් බලන්න. අරදා දෙසිද මේ කෝස් රික්වයර්මන්ට්.
You must enroll in a registered course. Maintain enrollment in a registered course. Same. මේක තමයි සාමාන්‍ය සර්ටිෆිකේට් වලට දෙන ලෙවල් එක ඔයකිය ඔස්ට්‍රේලියාව. මේකේ සර්ටිෆිකේට් අටෙන්ඩන්ස් එක තියෙනවා. gap between courses. Generally, course gap should not more than 2 months. අන්න ඔයාගේ ප්‍රොෆයිල් එක හදා ගන්නවා නම් ප්‍රොෆයිල් එකේ gaps තියෙනවා නම් දැන් මට මොකුත් නැතුව නිකන් වීඩියෝ කොන් කරලා කියන්න කියලා නැත. එහෙම නැතුව මේ immigration official website එක open කරලා පෙන්නලා කියන්නේ ඒක evidence ඇතුළු. එතකොට පිළිගන්න පුළුවන්. More than 2 months. academic history break effect before completed දැන් මේකම තමයි ඔගොල්ලෝ apply කරනකොට මාසෙකට වඩා gaps තියෙනවා නම් මොනවා හරි මේ gaps තියෙනවා නම් මේ වික්‍රමාකාරී සිදුමක් බලන්න එහෙම නැතුව දාන්න බෑ. එතකොට profile එක මේ success මදිය පුළුවන් තරම් දේ gaps සදාගෙන දාන්න. limited study change study limitation වගේ තියෙන course conditions you must not undertake or change your course of study thesis research topic without approval of minister for graduate certificate, graduate diploma, master's degree, doctorate, bridging courses. කොන් මෙන්න courses මාරු ගන්නවා නම් minister ගේ approval එක ඕන. මොනවද graduate certificate, graduate diploma, master's degree, doctorate, bridging courses. තොට ඔස්සරට ඇවිල්ලා මාරු කරන බලන් ඉන්නවා නම් ඉතින් බලන්ට යක් කලේසි වෙන්නේ නැහැ දැන් අර. කලින් නම් college එකෙම කරගන්න පුළුවන් බොහෝ දුරට දැන් You must not undertake or change your course of study, say so, research topic, without the approval of minister. But already you start the imbalance. After that, this you have to now study change related to critical technology without approval. Critical technology related study includes a postgraduate research course that relates to critical technology. Master degree. Masters මේ බොහෝ දුරට මේ බොහෝ කෝස් වලට මේ ministry එකෙන් approval එක ගන්නවා. මාරු කරනවා. මම අර හැම වෙලේක හැම detail එකටම යන්නේ Not to be disruptive, must not become involved in activities disruptive, violence, setting harm, community group, community, for example, engaging, promoting, extremist views, interrupting, operating, responsibility, behavior, online, non maintaining, health insurance. The roster had in order, health insurance had gone on a maintained. Maintained can again think a valid diagon non, I mean, visa government. Continue to satisfy the criteria of you must continue to satisfy the criteria for the grant of the visa. Maintain and legal arrangements will be better in the school. For our family, I can't get on the way in the one and the whole of the other. I go along the arrangements of come around now. You must maintain and adequate arrangements of education school dependents who are in Australia for more than 3 months and dependent on your visa. අපි මේ ජීවිතේ ගොඩක් බලන්නේ මේ තනියෙන් එනවා නම්
single student maintain a degree driving of education. මේවත් ඉතින් කරන්න බලන්න ලොකු දේවල් නෙමෙයි ඉතින්. දැන් මේවා දැන් ස්ටුඩන්ට් ආනන් ඔයාලට අප්ලයි කරන විදිහට බා. ළමයින්ටත් ඒ ස්කූල් ඔක්කොම arrange කරලා ඒගොල්ලන් accommodation මේ ද ෆැමිලි එනවා නම් ඉතින් ගොඩක් accommodation එකම දෙනවනේ ඉතින් මේ මේ ස්කූල් එකේ ඉතින් enrollment එකම තමයි. Inform provider of address, 4,533. Inform provider address. You must let your education provider know your residential address within 7 days of arrival in Australia. In Australia, our boss is granting the one of people must study in the college. No further stay. We say that make a bad note thing may I will know in while you are in Australia, will not grant you new supply other than 485 for 90 per. මේක වැදුනට පස්සේ තියෙන කතන්ද බලමු එන්නේ කොහොමද කියලා අපරව කලින් දැන් මෙතනින් වීසා කන්ඩිෂන් මේ ඔයගලන්ගේ SOP රෝඩ් එකක් කැමති නම් ලියන්න පුළුවන් වීසා මේ වෙනම ඇප්ලිකේෂන් එකක් දානවා නම් ස්පොන්සර් එකක් දානවා මේ කන්ඩිෂන් දාලා ඒවට එකද වෙනවා check visa details or මෙකට ගිහිල්ලා වීසා when you have visa check visa duty condition මෙතන තියෙන condition list එක දැන් ආපහු යමු visa එකට study board එතකොට අවුරුදු 6 ඉඳලා ඉහළට පුළුවන් you can stay for duration of your course then diploma එකක් නම් ඉන්නේ අවුරුද්දක් ඉන්නවා diploma එක advanced diploma එක අවුරුද්දක් නම් අවුරුද්දක් ඉන්නවා diploma advanced diploma bachelor final year නම් අවුරුදු තුනක් ඉන්නවා ඒ වගේ එතකොට මේ apply කරන course full time වෙන්න ඕන recognized education institute එකක් වෙනවා visa එක apply කරනකොට immigration එකේ visa application එකට 7000ක් ගෙවන්න මෙතන සමහර විදියට කියනවා සමහර අය කියනවා ලයිෆ් ටයිම් එකටම 5 years ළඟ එහෙම දෙයක් නෑ මේ මෙතන කියන්නේ with your enrollment මේ අවුරුදු පහට වඩා ඉන්න කට්ටිය ඉන්න ස්ටඩි කරගෙන මේ සරේ සරේ ඉන්න කර කර එහෙම ඉන්න කට්ටිය ඉන්නවා දැන් ගොඩක් සමහර කාට ක්වෙස්චන් කියන පස්සේ මේ කියන්නේ 5 years old වඩා ස්ටඩි කරන්න බෑ කියලා මං දැනුවත් එහෙම දෙයක් නෑ මෙහෙම කරන කට්ටිය ඉන්නවා උතන කරෙන් සරේ ඉන්න කර කර කරගෙන අවුරුදු 6 7 එහෙම ඉන්න පුළුවන්. ඉතින් අර එහෙම ඉන්නව නැති ඉක්මනට ආවා තමන්ගේ මේ වැඩේ කරගත්තා තමයි. පරවෙන් ගා. දැන් තමන්ට ආසරණ තිය ඉගෙන ගන්න ඉතින් ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. දැන් ගෙදර ඉගෙන ගන්න පුළුවන්. මේ ආර නැත්තම් ලා කවර කිව්වොත් එහෙම නෑ. ඔයාට අවුරුදු 5 ඉන්න පුළුවන් ඕස්ට්‍රේලියාවේ කියලා. ඉගෙන ගන්න. මේ මන් දැනුවත් නම් එහෙම දෙයක් නෑ ඉන්න පුළුවන් අවුරුදු 3 ඉගෙන ගන්න තුන අවුරුදු 3 ඉගෙන ගත්තා ඉතින් එතන ඉහ පස්සේ වාගේ තියෙන වාට ඉතරම් මේක තව දේවල් ඉගෙන ගන්න දේ තියනවා කියලා දිගටම ඉගෙන ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ තාල් තියෙන්නේ මේ latest rules and regulations.
ස්ටේ 5 years ඉල්ලයින් ඉති එන්රෝල් පස්සේ පාසි පිළි බුක්ස් කරවලින මම මල්ටිපල් වල ඉන්න යම්නි මාරුට ගෙදර යන්න කියලා යන්න 48 hours parallel සටයි නීත් යන කුඩට ගන්න පුළුවන් බ්‍රේක් ටයිම් එකක උඩට. ඊට පස්සේ දැන් මේ කෝස් එක මේ මාස්ටර් රිසර්ච් ඩොක්ටර් ඩිග්‍රී නැතුව අනිත් ඒවට ඒවා අනිත් මේ මාස්ටර් රිසර්ච් එකකින් ඉහලා මේ අපුර මේ වැඩ ගන්න පුළුවන්. See all condition අපි මෙයාට ගිහිල්ලා බැලුවා. Check your eligibility. මේක තියෙන කොටක් යන්න. You must apply online or outside Australia. තනියම apply කරන online මේක account එක හදලා පුළුවන්. Outside Australia online පුළුවන්. මෙහෙම තැනක ඉතින් visa office එකට ගිහින් දෙන්න. Be enrolled in course study Australia. All overseas student health cover. ප්‍රධානමදී ඔස්ට්‍රේලියාවේ තියෙන හතරක් පහතර දැනුවත් තියෙන ඊට තැලිය ඇති ප්‍රධානම තියෙන බූපා තියෙන අලයන්ස් තියෙනවා තව දෙයක් සම්පත කරේ දැන් ඔගලන් දැන් මේ කවුන්ටර් ගිහිල්ලා ඔන්ලයින් මේ කවුන්ටර් ගිහිල්ලා හෙල්ති සෝන්සෙන් සිලෙක්ට් කරනකොට මේ ප්‍රධාන නම් හතර තමයි ඉන්නේ තියෙන බූපා ලයන්ස් තව එකක් වෙන මෙඩි බෑන්ඩ් මොකක්ද තියෙනවා ඒ හතරස තමයි ජනප්‍රිය තව ඒවා තියෙනවා අද යටතේ තව ඒවා තියෙන ජනේ මෙච්චර ජනප්‍රිය නෑ තොරණ එක අනිවාර්යයි මේ මේ තියෙන කාලේ තමයි වීසා කම් එතකොට දැන් කෝස් එක පටන් ගන්න ජනවාරි එක කියන්නකෝ ජනවාරි 1 නම් මේක ජනවාරි එකට දාලා තිබ්බොත් තමයි ජනවාරි 1 වෙනිදා හම්බ වෙන්නේ. මේක සමහර විට වීසා ඔෆිසර්ට පුළුවන් සමහර විට දෙනවා මාස 3ක් විතර වැඩිපුර දෙනවා. හෙල්ත් ඉන්ෂුරන්ස් එක දාලා දෙන්න. කොහොමත් ටිකක් පොඩි කාලයක් දෙනවා ඉතින්. ඇවිල්ලා සෝදානම් එන්න යනකොට සෝදානම් එන්න මේකේ පොඩි කාලයක් දෙනවා. ඉතින් අර ඒක කරන්නත් ඉතින් මේ හෙල්ත් ඉන්ෂුරන්ස් එක තියෙනවා ඒ කාලෙට. මම දැනුවත් මේ වාස් බේසික් සිස් හෝල්ඩර් වෙල්ෆෙයර් අරේන්ජ්මන්ට් කරන්න ඕන අන්ඩර් 18 ළමයි එක්කන් එනවා ඉෆ් ඉන් ඕස්ට්‍රේලියා හෝල්ඩර් ඇන් එලිජිබල් සබ්ස් සබ්ස් සබ්සන්ටිව් වීසා කලින් ඇවිල්ලා පාර්ට්නර් ගෙන්න ගන්නවා ඒ දැන් අද කතා කරන්න මේ ස්ටඩි තනියෙන් ඇප්ලයි කරන්න තමයි පස්සේ එකින් එක කියලා මම ඔක්කොම ඉස්සර ගන්න කිව්වොත් එහම කාලේ යනවා ලොකු ඉඩියක් එනවා ඊට පස්සේ මුල ඉඳලා ඉගෙන ගන්න කෙනෙක්ට අදහසක් ගන්න කෙනෙක්ට ටිකක් අමාරුයි ඊට පස්සේ බලමු චෙක් යුවර් එලිජිබිලිටි ළමයි කෙනා නම් සර්ටේන් ඒජ් ස්කූල් ස්ටුඩන්ට් අපි අද කරන්නේ එන්රෝල් කෝස් ඔෆ් ස්ටඩි ප්‍රොවයිඩ් එවිඩන්ස් මේ තියෙන CEOE කන්ෆර්මේෂන් ඔෆ් එන්රෝල් දැන් අපි ඩිප්ලෝමා කෝස් එක අපි මේක මේ පුළුවන් වුණොත් ඉන්ස්ටිටියුට් එකට ගිහිල්ලා බලන්න පුළුවන් මේ කොහොමද අප්ලයි කරන්න කියලා කෝස් එකකට මේ දැන නිකන් උදාහරණයක් විදිහට හිතාගමු ඩිප්ලෝමා කෝස් එකට අප්ලයි කරා කියන්නේ එතකොට ඒගොල්ලෝ ඔෆර් ලෙටර් එකක් එවනවා ඔයා සුදුසුද නැද්ද කියලා මේ නැත්තම් තව අඩුපාඩු හදාගන්න දෙද ඔෆර් ලෙටර් එක එවනවා ඔෆර් ලෙටර් එක මේ ඔයාට ඔෆර් ලෙටර් එක හම්බුණා කියන්නකො ඔෆර් ලෙටර් එක හම්බුණාට පස්සේ ඒකේ කියනවා මේ මේ සුදුසුකම් යටතේ ඔයාට මේ ඩිප්ලෝම එක හදාරන්න අවස්ථාව ලබා දෙනවා මේකයි ගාන මේ ගාන කිව්වට පස්සේ මේ CEO එක ලබා දෙනවා එතකොට confirmation of මේ CEO කියන්නේ සල්ලි ගෙවුවට පස්සේ මේ දෙන confirmation. එතකොට මේක තමයි ඉදිරිපත් කරන්න ඕන immigration එක. දැන් courses දෙකක් නම් මේ CEO දෙකක් හම්බ වෙනවා.
ඩිප්ලෝම එක තරම් නම් CEO ආ තව CEO එකක් හම්බුනා ඇඩ්වාන්ස් ඩිප්ලෝම එකේ වගේ. අ මෙතන තියෙන ක්‍රයිකෝස් මේ රෙජිස්ටර් එකේදීම එකෙන් බලන්න පුළුවන් මේ ෆුල් ටයිම් කෝස් එක බලන්න පුළුවන් මේ ඉන්ස්ටිටියුට් එක බලන්න apply outside COE it costs study with your parents along inside COE letter of intended course of apply මේක දාම පැකේජ් කෝස COEs මේ මෙතන තියෙන විස්තර දාලා පැකේජ් කෝස් කරනවා කියන්නේ කෝස් දෙක තුන අද වීඩියෝස් කරනවා ෆුල් ටයිම් කෝස් You don't need prior confirmation normal if you are may sponsorship may scholarship full time course and training up scholarship Australian Minister for Foreign Affairs and Trade with a letter of support sponsored by Australian Department of Defence තියෙනවා නම් letter of support එක දෙන් දීන enrollment මේවා තියෙන්නේ කතා කරන්නේ මේ welfare in months 18 years 18 years කරන්නේ නිකන් මේ අපි adults කරින් තමයි student visa කරන්න plan එක මේ English language requirements හරි අපිට English උත්තරද මේක reply කරන්න මිනිස්ටර් බලන්න පුළුවන් ඩොකියුමන්ට් එක ලිස්ට් ටූල් එකේ හරි බලමු මම ඉංග්‍රීසි ටෙස්ට් පිළිගන්නේ IELTS මේ රිසල්ට් එක අරන් තියෙනවා නම් අවුරුදු දෙකක් ඇතුළත් එතකොට IELTS වලට minimum score එක තියෙනවනේ 5.5. Minimum score and at least 10 weeks English language literacy course for overseas student any course. දැන් පහක් තියෙනවා නම් 10 weeks මේ English course එක කරන්න ඕන. Minimum score and at least 10 weeks English language intensive courses for overseas student මේ ඇවිල්ලා කරන්න පුළුවන් නැත්නම් ලංකාවේ තියෙනවා නම් ඒක එහෙම කරලා 5යි 10 weeks කරන්න පුළුවන් මේ දෙකම ඉදිරිපත් කරන්න පුළුවන් minimum and at least 20 weeks 4යි 5යි නම් ආ තියෙන්නේ 20 weeks කරන්න ඊට පස්සේ TOEFL 46ක් තියෙනවා 35 නම් 10ක් කරන්න 32ක් ආව 30ක් කරන්න Cambridge 162ක් ඕන 154ක් තිබුණොත් 10 weeks කරන්න 147ක් තිබ්බොත් 20 weeks කරන්න PTE මේක ලේසි කියලා කියනවා කොහොමද දන්නේ 42ක් තියෙනවා 36ක් තිබ්බොත් 10ක් කරන්නවා 30ක් තිබ්බොත් 30ක් කරන්න OET මේ තියෙනවා නේ each component වලට මේක මේගොල්ලෝ දෙන්නේ නැහැ ඒකට ඊට පස්සේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එවිඩන්ස් එක්සෙම්ෂන් මේ වේව් එක දෙන්නේ කොහමද සිටිසන් කෙනෙක් වෙන්න ඕන UK USA නිව්සීලන් ෆොරින් ඇෆෙයර් රෙෆරන්ස් සෙකන්ඩ් ඉයර් යු ආර් රෝල් ඉන් බේසික් කෝස් ස්ටඩි රෙජිස්ටර් ස්කූල් කෝස් ස්ටෑන්ඩර්ඩ් ඉන් ඉන්ටර්න්ෂිප් කෝස් ඕවර්සීස් ස්ටුඩන්ට්ස් කෝස් රෙජිස්ටර් බිලීව් ලැන්ග්වේජ් අවර් ඉන් ඉංග්‍රීසි රෙජිස්ටර් කෝස් ගිව රිසර්ච් කෝස් completed 5 years study in English in one or more following countries Australia UK USA Canada New Zealand South Africa Republic of Ireland වල 5 years study කරලා තියෙනවා නම් waive fee එක in the 2 years before apply the student visa completed Australia in Australia when the when in the English language UK, USA, New Zealand, Ireland ගිහිල්ලා තියෙනවා නම්, ගෙනගෙන තියෙනවා නම්, passport citizen නම් තියෙනවා නම් මේ waiver එක කම් වෙනවා. නැත්නම් ඉතින් IELTS එක කරන්න ඕන. ඊට පස්සේ තව waiver එකක් දෙන්න පුළුවන් institute එකේ ආයතනයේ. අධ්‍යාපන ආයතනයේ. ඒත් ඉතින් මේවම තමයි බලපාන්නේ. ඒගොල්ලෝ බලනවා ඉතින් ඒගොල්ලෝ හිතුණොත් මේ සමහර test එකක් තියෙනවා. ඒක ඉංග්‍රීසි ටෙස්ට් එකක් තියලා ඒකට ඔයාට ඕකේ කියලා හිතුණත් ඒගොල්ලෝ වේව් ඔෆ් කරනවා. නැත්තම්
මේ ඒගොල්ලන්ගේ කොලොබරේට් පාර්ට්නර්ස්ලා ලංකාවේ මේ ඒගොල්ලන්ගෙන් ඉගෙනගෙන තිබ්බුවා බේසික් ලෙවල් එක හරි ෆවුන්ඩේෂන් එක හරි. එතකොටත් මේ බුක්ස් එකක් දෙනවා. නැති මේ ISA කරලා තියෙනවා නම් ඉතින් මේ ප්‍රොෆයිල් එක හොඳයි. හෙල්ත් ඉන්සුරන්ස් එක apply outsiders okay. Which is start date must be same as the date you arrive, not the date your course starts. See, minimum 1 year to 1 month before your course start. 1 week to 1 month kill dala de niwata demotta 3 month demot 3 month ambela de ensure you don't enter service maintain එන්නපා වෙන හෙල්ත් ඉන්සුරන්ස් නැත්තම් මේ එකක් මේ ඉමිග්‍රේෂන් එක එන්න දෙන්නේ නැහැ. මේ ආවත් මේ හදිසියක් වුණොත් එහෙම සාමාන්‍යයෙන් වෙන ගණන් අෆෝඩ් කරන්නම ඕන. දවසකට හොස්පිටල් චාර්ජ් එක අඩුම 1000ක් විතර එන්න යනකම් මේක කරන් මේ මේන්ටේන් කරනවා. මේ ඉන්සුරන්ස් එක තියෙනවා. Then you may be refused the entry to Australia if you cannot prove your health insurance in place when you arrive. Applicant in Australia, exception, health insurance, Norwegian student, Swedish student, Belgian student, Lanka, how to get all to get all find an approved provider. ලයින් සේවාගේ මේ වේජන් ලයින් නම් මාත් වේජන් කෙනෙක් එතන සවන් ස්ටැන්ටා කෙලින්ම Google ගිහලා මේ කම්පැනි එකට ගිහුවට පස්සේ මේකෙන් මේ එස්ටිමේට් එක කරා. ෆැමිලි කරන ෆැමිලි කරම දෙන්නම සිංගල් දානකොට ගන්න අඩුයි, පැබිලි දානකොට ගන්න වැඩි. have enough money ඉස්සේ බලමු සල්ලි ගියක් කොහොමද කියලා. Provide accurate information. That also identity documents on our room. National identity card. Now, I'm going to ask marriage certificate, divorce certificate, open a certificate, non certificate. Confirmation government letters. COE එක college එකෙන් දෙන confirmation එක course fee ගෙවුවට පස්සේ letters of support COE නැත්තම් තමයි letters of support එක accept වෙන්නේ. Outside නම් COE. Evidence you have money. Evidence you have enough money for your stay. Balon here call. You could give us evidence. Deposits of money from a financial institution. It can bank working. Mole maayatanik registered. Lanka registered. Mole maayatanik. Labadena. Karla temple. Tempat. Government loans. Loans from finance. Dora. Raje loan yakenna kulma. Loan ganwana netta. මූල්‍යම ආයතනයකින් ලබා දෙන ලෝන් එකක් වෙනත් එම් පෙන්නන්නක් පුළුවන් ස්කෝලර්ෂිප් සතිලා ෆයිනෑන්ෂල් සපෝට්. එතකොට මේ එවිඩන්ස් පෙන්වන්න පුළුවන් ක්‍රම තුනක් තියෙන ප්‍රධානම ඩිපොසිට්ස් තැන්පතු මූල්‍ය ආයතනයක ලාභ ලෝන් ලෝන් දෙපා දෙවිදල් තියෙන ගවර්න්මන්ට් ලෝන් එන්නක් පුළුවන් ෆයිනෑන්ෂල් ලෝන් එන්නක් පුළුවන් ෆයිනෑන්ස් ඉන්ස්ටිටියුට්.
ඊට පස්සේ අධ්‍යාපන ආයතනයේ හෝ අධ්‍යාපන ආයතන නම් බ්‍රහ්මෝදර ස්කෝලර්ෂිප් පම්බුවෙන් නැත්නම් මේ රජයෙන් වෙන්න පුළුවන් ඔය කරන ප්‍රාන්තයෙන් වෙන්න පුළුවන් හෝ සිමිලර් ෆයිනෑන්ෂල් සපෝට් ඔන්න ඉදිරියටම පෙන්වන්න පුළුවන් වෙන ක්‍රම මොඩල් දැක්ව මේ ක්‍රම තමයි පිළිගන්න තව ක්‍රම තියෙනද අර ඒව නැතුව වන්ද මේක වීසා ඔෆිසර් සැටිස් නම් ඒවට මේ ඕකේ කරනවා මේ සල්ලි පෙන්නන එක ක්‍රමයක් ඇනුවල් ඉන්කම් එක ඕඩිනරි ඉන්කම් පර්සනල් ඇනුවල් ඉන්කම් එක ඇට්ලීස්ට් 62,222 තොර මේක ලංකා ගානේ හදලා බලන්න මේ ඉන්කම් එකක් එනවා නම් මේ ෂෝ මනි ඉදිරියට පෙන්නවා ඉන් ද 12 මන්ත්ස් අවුරුද්දට ඉමීඩියට්ලි බිෆෝර් යූ ඇප්ලයි මේ ඇප්ලයි කරන කලින් ලබන පවගේ මාස 12 you bring family members you must show parents or partners income at least වෙන ෆැමිලි එනවා නම් මෙච්චර පෙන්නවා 72,592 බලන්න කීයක්ද කියලා හදලා මේ ඔක්තෝබර් 1 ඉඳලා මේක වැඩි කරලා තියෙනවා පර්සනල් ඉන්කම් එක 72ක් වෙනවා කලින් තිබ්බේ 62 දැන් 72 465 වෙනවා අවුරුද්ද පහුගිය අවුරුද්ද ෆැමිලි මෙම්බර්ස් එනවා නම් 84කට වැඩි කරලා තියෙනවා කලින් 72 තිබ්බේ දැන් 84 දැන් මේ ටික තරක් කියවලා මේ වීසා එක දැම්ම නම් කියලා කරනවා මෙතන දාලා තියෙනවා මේ අලුතින් නම් මෙහෙම කරන්න පුළුවන් both your parents are working we can consider their combined income දෙන්නගේම එකතුව පෙන්වන්න පුළුවන් තනියෙන් මෙච්චර එන්නේ නැතුව වෙන්න පුළුවන් දැන් මේ ගොඩක් කට්ටිය කියනවා මේ සමහර කට්ටිය කියනවා මෙච්චර ආදායමක් එන්න පුළුවන් මේ මෙච්චර ආදායමක් ගන්න කට්ටිය ඉන්නවා ඕන තරම් මේ ඔයිට වැඩි ගන්න කට්ටිය ඉන්නවා provide evidence of your parents partners income in the form of official government documents such as tax assessments less than 12 months old. එතකොට මේ දෙමාපියන්ගේ ඒවා පෙන්වනවා නම් එකතු කරලා පෙන්වන්න පුළුවන්. මේ පවුගේ මාස 12 මේ government tax assessment. තොර එකක් පිළිගන්න. We won't accept bank statements or direct evidence from importer. Bank statement පිළිගන්න. මේවා සාමාන්‍යයෙන් බලලා කියවලා හයිලයිට් කරගන්න ප්‍රධාන කරුණු ටික පොඩි නෝට් එකක් දාගන්න. කරලා ඔයාගේ ප්‍රොෆයිල් දෙක එක අනු හදාගන්න. ලඝු කරගන්න, කෙටි කරගන්න. කරලා ඔයා කොතනද ඉන්නේ? ඉතින් බලාගන්න. ඒක තව කොච්චරක් ඉදිරියට යනවා. මොනවද හදාගන්න තියෙන්නේ? මේ හදාගෙන තියෙනවා පොඩි ටික් එකක් දාගන්න. පොඩි චෙක් ලිස්ට් එකක් වගේ මේ ස්ටෙප් ස්ටෙප් එක ගිහලා හදාගන්න. දැන් මේ තනියෙන් ඇප්ලයි කරන ඉඳන් මේක තියෙන. දැන් මේ ටික මේ බොහෝ දුරට ඉතින් අර ඒජන්ට් කෙනෙක් ආවට පස්සේ ඒගොල්ලෝ ටක් ගාලා මේක ඉතින් අර ඒගොල්ලන්ට එකක් බැලුවට පස්සේ ඉතින් කියන්න පුළුවන් මේ දැන් තනියෙන් ඇප්ලයි කරනවා ටිකක් ඇප්ලයි කරන ඉතින් මන් දැන් කියන්නේ ඒක එතකොට මේ ටික හදා ගන්න ඒවා හරි ඊට පස්සේ වර්කර් මම බලන්නේ දැන් මේක ඔයාගේ ඇප්ලිකේෂන් එකේ ඊට පස්සේ මේ SOP මොකද්ද GT වල මේ පුළුවන්කමක් තියෙනවා දාලා පෙන්නන්න work out how much money you need this for visa එතකොට visa officer මේකක් තියෙනවා ඔයා මේක awareness එකක් තියෙනවා දැනීමක් තියෙනවා ඔයා research කරලා තියෙනවා කොච්චරක් යනවාද කියලා එතකොට පෙන්නන්න පුළුවන් work out කරලා difference එක your travel 12 month of course fees 12 month of living cost school fees so it මේ ළමයි යනවා නම් මම දැන් ට කරන්නේ නැතුව යනවා නම් මේක ඇඩ් කරන්න ගන්න දෙනවා living cost 12 month living cost for student මේ මේක පරණ එක මේ අලුත් එක ඔක්තෝබර් අලුතෙන් දිනනවා නම් තනියෙන් දානවා නම් living cost එක පෙන්වන්න ඕන 24,505 පාර්ට්නර් එනවා නම් ගර්ල් ෆ්‍රෙන්ඩ් හරි වයිෆ් හරි එනවා නම් 8,574ක් පෙන්නනවා 8,574ක් කියන්නේ එයාට විතරක් මේක මේකට එකතු කරලා පෙන්නනවා මම ළමයාත් එනවා නම් බබෙක් එනවා නම් එයාට 3,670ක් පෙන්නනවා
මේ තුනම එකතු කරලා පස්සේ තමයි සම්පූර්ණ ලිවින් කෝස්ට් එක වුනේ 3000. තව ළමයෙක් වෙනවනම් එයාට 3700ක් එතන. ඊට පස්සේ මේක හදලා පෙන්නන්න. එතකොට මේක කීයද ලංකාවේ මුදලින් කීයද එහෙම හදලා පෙන්නන්න. හදලා පෙන්නලා ඔයාලා තියෙන ප්‍රමාණය මෙතන දාලා පෙන්න ඕන චාට් එකට. අන්න එතකොට ඔෆිස සැටිස් පැහැදිලි වස් ෆීස්. රියල් මාර්ක් තෝරා කෝවි බැක් පුස්සා. අන එක්සැම්පල් දීලා දෙනවා. කෝස් ෆී එක 50,000 නම් අවුරුදු තුනට. අව මාස 12ට කීයද කියලා එක බෙදලා බලන්න තුනේ. 16,600. මේ තුන්දෙනෙ මේ එක්සැම්පල් දීලා දෙනවා. මේ ඔක්කොම මේ වෙබ්සයිට් එකේ තියෙනවා. අරයා මේක කිව්වා මෙයා මේක කිව්වා කියලා මේ ගෲප් වල ගිහලා දාන්නයි අහන්නයි ගම වෙන්න ඕන මේක තාව කැදින්න හරි බැලුවා ඔක්කොම ඉතින් මේ තේනවනේ දැන් මේක සාමාන්‍ය කීවලදී කොමන් සෙන්ස් මේ සාමාන්‍ය දැනීමේ තියෙනවා ලොකෝ දේවල් උත් නැහැ ඉතින් මේක පුළුවන් කට්ටිය ඉතින් ඉංග්‍රීසි මේ පුළුවන් ඉතින් ස්කෝලින් කොස් මේ ළමයා යනවා නම් කීයද මේ PhD කරනවා නම් මේ you don't have to provide evidence of schooling cost if you PhD student. PhD නම් කරන්නේ මේ ළමයිට schooling cost පෙන්නන්න ඕනේ. ඇයි? visa being waived. commonwealth එක මේක යටතේ ඒව waive කරලා තියෙන ළමයින්ට PhD student ලාට. එතන වාසියක් තියෙන PhD course කරනවා. ට්‍රැවල් කෝස්ට් එක කීයක්ද කියලා 2500යි ඊස්ට් ටු සවුත් අප්‍රිකා 3000යි ෆ්‍රොම් වෙස්ට් අප්‍රිකා 2000යි එනිවෙයාර් එල්ස් රොන් අප්‍රිකා 2000යි ඔස්ට්‍රේලියා ඔස්ට්‍රේලියාවට යන්න බැහැ සල්ලා 2000 තොරේ 2000 අතට ටැක් කරන ට්‍රැවල් කෝස්ට් එක තියෙනවා දැන් මේ ට්‍රැවල් කෝස්ට් එක දාලා තියෙන පර්සන් එතකොට මේ පාර්ණ ඉන්නවා නම් පාර්ණටත් එකතු කරා. ෆැමිලි මෙම්බර්ස් 12 month living cost, school fees, travel expenses. මේ ෆැමිලි එකට මේ චෙක් ලිස්ට් එක. other options. evidence of genuine evidence of genuine access to money. yes. දැන් කව රෙස්පොන්ස ගන්නවා එවිඩන්ස් ඔෆ් යෝර් රිලේෂන්ස් විත් නැන්දද මේ දැන් මතන මේ පිළිගන්න ඒවා දාලා තියෙනවා ඉතින් පාන පේනස් තමන්ගේ ෆැමිලි එකෙන් ස්පොන්ස ගන්නවා නම් ඒගොල්ලෝ 100 100 සැටිස් දැන් එතනින් එහා ගිහිල්ලා මේ කට්ටිය ඉතින් මේ රිලේෂන්ෂිප් වලින් කරනවා නම් මේ පෙන්නන් එවිඩන්ස් your relationship with them. ඒ බලන ස්පොන්සර් කරා. ඒගොල්ලන්ගේ ඇඩින් ડોකියුමන්ට්ස් ඇටච්. evidence of financial support they have given you another student visa holding pass. එතකොට මෙතන finance support එක කොච්චරක් ඒගොල්ල කරනවා? මොනවද කරන finance support එක? එතකොට මේ මෙයා තව කාට හරි කරලා තියනවා බලන්න. හරි. එතකොට ඒවා තියෙනවා නේද details දා. හැමදේම පිළිවෙලට තියෙනවා. ඒ කියන්නේ යම් කිසි දෙයක් ලියනවාද ඒ ලියන හැම වචනෙම එවිඩන්ස් එක ඔප්පු කරලා පෙන්නනවා. නැත්නම් ඒගොල්ල පිළිගන්නේ නැහැ. ඒගොල්ලන් තේරෙනවා මේක මෙයා ඔයා නිකන් බොරුවක් කරන්න කියලා. පළවෙනි ඡේදයේ පළවෙනි වාක්‍ය කියනකොට තේරෙනවා. ඒකට ඒක මේ හැම ඡේදයක් ඇතුළෙම මේ මේ දේවල් ටැග් කරලා තියෙනවා දාන්න තියෙනවා. portfolio involved business ආනේ මේ පොඩි එක්සැම්පල් එකක්. If the finance support provided involves a business, show us proof of the business is operating. Very simple. මේ සල්ලි ඉන්නේ business එකේ ඉන්න business එක run වෙනවා කියලා ඔප්පු කරන්න. මොකද්ද කරන්න පුළුවන්? Business registration එක වෙන්න පුළුවන්. Proof. තව මේ business එකේ nature එක ගැන photos පෙන්වන්න පුළුවන්. business එක කරන මොනවාද products එතකොට ඒගොල්ලන්ට idea එකක් තියෙනවා එතකොට ඒගොල්ලෝ දන්නවා එතකොට තව විස්තර දාන්න පුළුවන් website එක
කස්ටම සර්විස් බාරිනම් සේවා විිස්සස්සේ අදාළ දෙවල් දාන්න කොට එක පැහැති විිස්සසෙන් තවා ප්‍රෝවයිඩින් එවිඩන්ස් ඩිපොසිට් මනි ඩිපොසිට් මනි තැන්පතු පෙන්න්නවා නම් එක්ස්පලේන් දෙය සෝස් කොහෙන්දාව එඩියුකේෂන් ලෝන් දෙනවාන කව ටියෂන් ලිවින් කෝ සුද්දි පේඩ කෝඩින් ඇග්‍රිමන් බෙටින් ඒ කියන්නේ ලෝන් එකක් තියෙනවා නම් ඇග්‍රිමන්ට් එකක් තියෙනවා අනිවාර්ය. ඒතකොට ඇග්‍රිමන්ට් එක දා සිම්පල්. බැංක් ඇන්ඩ් එඩියුකේෂන් බෝඩ්. ආ බැංකුවෙන් නම් බැංකුවයි එඩියුකේෂන් බෝඩ් එකයි එඩියුකේෂන් ලෝන් එක. අධ්‍යාපන ආයතනයක් පුළුවන් ලෝන් එක. If you receive any payment before we make decision on the application, given evidence of evidence of security use terms of the loan. මේ ලෝන් එක දානකොට මේ ලෝන් එකට අදාළ දේවල් දාන්න. Evidence of the security. මේ මොකද්ද මේ අපේ මොන හරි තියලා. Terms of the loan. Long term, the short term, the කොහොම. Evidence of you can cover on going across. කොහොමද මේ cover කරන්නේ? මේ plan එක හරියටද? විශේෂයෙන් කියන්නේ ප්‍රොවයිඩ් ජෙනින් ඇක්සස් ටු ෆන්ඩ්ස් ඉන් රිලයන් ඔන් ලෝන් එක. අනිකාම සල්ලි දාලා පෙන්නලා හරියන්නේ නැහැ. එතකොට මෙයා පැහැදිලිව මේ වගේ බෙදලා ගලලා ලස්සන්ට එක කොටසින් කොටසට ඉන්ටර්න්ස් ඇතුව දාන්න. එතකොට ළම සක්සස් කරගන්න. ඊළඟට සොරක්ෂන් පේන් වීසා ඇප්ලිකේෂන් කොමන්වෙල්ත් මේ ඔය PhD එහෙම කරනවා කට්ටියට ස්කෝලර්ෂිප් හම්බෙනකොට වීසා ඇප්ලිකේෂන් ෆී එකත් එක්කම හම්බවෙනවා. එතකොට ඒගොල්ලෝ එක ගෙවන්න ඕනේ. ඊනේ. ඔස්ට්‍රේලියානු කවර්. ඒක අපි කලින් බැලුවා ඔන්නතාව පාරක් කියලා. මේ සමහර තැන් වලට බෙල්ජියම් එහෙම තියෙනවා නම් ඒක ඕනේ නැහැ. හරි. නෝර්වේ, ස්වීඩන්, බෙල්ජියම් You might not have to obtain OSHC. See informal exception at the health insurance eligibility page. I'm in a GT. I'm more than person like a GT. Every time I'm in a GT. Statement 300 words. Ketikala, somebody akite ligyan. ජෙනවින් කොහොම දැරිල්ල මේ අධ්‍යාපන කටයුතු කරලා තාපෝ යනවා කියන එක ඇටි කරලා වචන 300කින් මොලේ ලියන්න තව එකට ඇටැච්මන්ට් එකක් විදියට පස්සේ ඕනක රික්වෙස්ට් වල ලියන්න පුළුවන් මේ තව විස්තරයක් වෙනස්ට ප්ලේන් ෆෝම් මේ මේ account එකේ දාන ෆෝම් එකට තමයි මේ 300 දාන කෙටි කරලා ඔද හැල් ලියන්න බෑනේ මේකට කෙටිකල් දාලා මේකේ ලොකු එක වෙනම ඩොකියුමන්ට් එකකට අප්ලෝඩ් කරන්න පුළුවන් ආගේ account එක How to avoid a GT මේ කොන වෙන්න දවස කරන්න පුළුවන් අත්තම සෑනවා දැන් තෝ නඩිය අතලස් මේක කරමු තව දවස GT සොන් විසා ඉංග්‍රීසි ලැන්ග්වේජ් රික්වයර්මන්ට්ස් මේ කරානි පාපා පාන ඩොකියුමන්ට් පාන ගැන අද කතා කරන්න ඩිපෙන්ඩන්ට් අප්ඩේටින් අද කතා කරන්න චිල්ඩ්‍රන් අප්ඩේටින් අද කතා කරන්න මේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් කො දේවල් නේ ඔක්කොම අරන් දෙනවා. එයා ඒ ડોක්ටර් අපේ පේ ડોක්ටර්ස් බල. ට්‍රාන්ස්ලේට් කරනවා නම් අනිවාර්ය. ට්‍රාන්ස්ලේට් කරනවා නම් ට්‍රාන්ස්ලේටර්ගේ ෆුල් නේම් එක, ඇඩ්‍රස් එක, ක්වොලිෆිකේෂන් එක must be in English. සයින් කරලා තියෙනවා. සීල් එක ගහන තියෙනවා. ඔය ඔප්පු බර්ත් සර්ටිෆිකේට් අනම්මන සිංහලෙන් තියෙන ඔක්කොම ට්‍රාන්ස්ලේට් කරනවා ඉංග්‍රීසි වලට. scan කරනවා නම් ෆොටෝ වරන් තියනවා නම් must be eligible documents save all in online මේ related මේ වනම් එක page එකට ඇටි තියෙනවා ඔක්කොම එක file එකකට save කරන්න කියලා තියෙනවා හැබැයි ඉතින් මෙතන මෙහෙම දෙයක් තියෙනවා මේ pay කරන්න කිව්වට මම upload කරනදි මම හිතන්නේ 5 MB වගේ limit එකක් තියෙනවා ඒක බලලා මේ 5 MB වලට set කරනවා මට මතකයිද 5 MB
ඉංගලිෂන් අන් ඉංගලිෂ් ස්කෑන් කරනකොට කලර් වලින් ස්කෑන් ඒත් එකයි වගේ නම් ට්‍රූ කොපි කියලා ලෝ ඉවෙන්ට් එකේ ලස්සන කරලා සීන් එක කීප කොපි ඔෆ් යෝ කම්ප්ලීට් ඇප්ලිකේෂන් ඔයාගේ සෙපරේට් තියාගන්න කොපි සෙට් එක මේ ඇප්ලිකේෂන් apply for the visa. Do not provide false or misleading information. Apply online. You apply visa outcome. Visa card was the number. Wait to get a mind step by step. Tell GTE. ඊට කොලේජ් එකට ඇප්ලයි කරන්න කොහොමද? When you have this visa, we say out of us eligibility. Package course, meeting list, requirement, test, damage, health insurance, says, familiar, enough money, value, genuine, amateur, and even need. I can remember the crowd, meet character requirement, character requirement එකතු කරමු. health requirement එක medical එකක් කරන්න. මේක මේ online apply කරනකොට වෙනවා එකට මේ tick දාලා එකඟ වෙන්න. වෙන ඕන නම් document එකක දාලා මේ print කරලා හරි මේ file එක කරලා ඒක sign කරනවා. and pay the debtor. That cancel. Calling refusal at the end. Refusal at the end. We will consider when we make decision on application. It means you might not be eligible for the visa if you have had to cancel or refuse. Calling refusal at the end. Visa grant. So this is when hackle at the end. Genuine reason or the end. විශේෂයෙන්ම ගොඩාක් කටිරි හම්බලා තියෙනවා තිබ්බ කිව්වොත් සමහර එක සිය බිද්දි තියෙනවානේ මොකද රීසන් කියලා රීසන් එක අනව තමයි තියෙන්නේ ඒගොල්ලෝ තියෙන්නේ we had cancelled application refuse limitation on application in Australia limitation application ඒගොල්ලෝ කොට ඕදෝට ඇප්ලයි කරන්න පුළුවන් මෙතන තවත් විස්තර ඕන නම් මම එතන දිනවා දෙන්න ඔක්කොම පොත් පර්සනලි හරි අහන්න නැත්නම් වෙන දවසක කරන්න පුළුවන් ඊට පස්සේ කැරක්ටර් හෙල්ත් රික්වයර්මන්ට් වැලියු රොටට ෆියෝස් බෙස්ට් ඉන්ටරස් අදාළ වෙන්නේ ප්‍රයෝරිටි තමයි සාමාන්‍යයෙන් ජෙනරල් නොලෙජ් එක මේ වයස කීයක් වෙනවද වයස කීයක් වෙනවද කොච්චර කාලෙ මේ එන්රෝල්මන්ට් එක ඉන්න පුළුවන්ද ඇප්ලිකේෂන් ෆී එකට කීයක් යනවද කෝස් එක එලිජිබල් වට කරන්න පුළුවන්ද මේක මම සුදුසුද මේ විසේ හම්බුනට පස්සේ මට ට්‍රැවල් කරන්න පුළුවන් තරම් ලංකාවට ගිහින් එන්න පුළුවන් කොච්චර සතියකට කොච්චර හන්දේකට පීයක්ද වැඩ කරන්න පුළුවන් බ්‍රේක් එකේ ෆුල් ටයිම් වැඩ කරන්න පුළුවන් ඒකම තමයි ඔක්කොම තියෙන්නේ ඊට පස්සේ මාස්ටර් රිසර්ච් PhD කරන ડોක්ටර් මේ ඉහළ කෝස් කරන පැත්තේට මේ ෆුල් ටයිම් වැඩ කරන්න පුළුවන් මේ කන්ඩිෂන්ස් මොනවද එලිජිබිලිටි මොනවද online apply කරන්න පුළුවන් outside නම් කොහමද overseas student health cover මොකද්ද ඊට පස්සේ වයස ප්‍රමාණය මොකද්ද limit 6 years old welfare animal under 18 partners ඒ වගේ general knowledge එකක් ලැබුණා කියලා මම හිතනවා මොනවාරි ප්‍රශ්න තියෙනවා නම්
කියන්න මම මේ වෙලාවක් ලැබුණ ගමන් මේ උත්තර දෙන්න නැත්නම් වෙනම විදියක් කරන්න ඒකට පැහැදිලි කරනවා. ඒතොර අර මට හිතන හිතන දේවල් වැඩිය තව කෙනෙක් මේ කියන දේක් අහනට වැඩිය වඩා මෙතනට වෙයිල්ල ඔයාටම මේක සැටිස්ෆයි කොන්ෆිඩන්ට් විදියට බලා ගන්න. මම කොතනද ඉන්නේ, මම කොච්චර තවම හදාගෙන තියෙනවද, මගේ අර කොහෙද මොනවද, මගේ කොච්චර කල්ද ලිස්ට් එකක් හදලා චෙක් ලිස්ට් එකක් හදලා ටික් කරලා අඩුපාඩු වෙනවද කියලා ඒකට ફોકસ කරලා මේ ඔක්කොම හදාගන්න බෑ. පර්ෆෙක්ට් කටි ගොඩාක් අඩුයි. ඉතින් හැමෝගේම අඩුපාඩු තියෙනවා. අතාරින්න එපා. මම කියන්නේ නවත්තන්න එපා. පටන් ගත්තේ කරන්න. පටන් ගන්නකොට iOS නැති වෙන්න පුළුවන්. ෆවුන්ඩේෂන් නැති වෙන්න පුළුවන්. මේ ස්පොන්සර් නැති වෙන්න පුළුවන්. සල්ලි නැති වෙන්න පුළුවන්. පටන් ගන්න. පටන් ගත්තට පස්සේ ඒක හැදෙනවා. ඒක අනිවාර්යෙන් වෙනවා. මේ නවත්තන්න එපා. මේ ටාගට් එක යන්න. මේ ඕ ලෙවල් නම් කරලා තියෙන්නේ ඒ ලෙවල් කරා. ඕ ලෙවල් කරලා යන්න බැරි ගමන්නේ. ඒ ලෙවල් කරොත් තවත් ඔයාගේ මේ ප්‍රොෆයිල් එක හොඳ වෙනවා. ස්ට්‍රෝංග වෙනවා. ඒ ලෙවල් කරලා තියෙනවා නම් ෆවුන්ඩේෂන් එක කරා. ෆවුන්ඩේෂන් ඒ ලෙවල් කරලා කෙලින් යන කට්ටියත් ඉන්නවා යන්න පුළුවන් බැරි ගමන්නේ. ෆවුන්ඩේෂන් එක කරාට පස්සේ ඔයාගේ තවත් ශක්තිමත් වෙනවා මේ ප්‍රොෆයිල් එක. හදිසි කට්ටියට එහෙම යන්න පුළුවන්. ෆවුන්ඩේෂන් කරලා අර කොලබරේටිව් ප්‍රෝග්‍රෑම් එක යන්න ඉතින් එහෙම යන්න දැන් ලංකාවේ මේ පුළුවන් තරම් කරලා ගියොත් ඉතින් අර යන වේද බා ඉතින් තවන්ගේ කෙනාට කියලා දැන් මම කිව්වට ඉතින් එක්කෙනාට වෙනස් ඉතින් කැමති විදිහට කරන්න පුළුවන්. ඊට පස්සේ මේ ඉංග්‍රීසි වේව් ඕෆ් කරන්න පුළුවන්. ඉතින් වේව් ඕෆ් නම් ඉතින් එහෙම කැමති නැහැ දාන්න පුළුවන්. නැත්නම් IELTS කරලා යන්න. එතකොට කොන්ෆිඩන්ට් වාටම් කොන්ෆිඩන්ට් මට ඉංග්‍රීසි පුළුවන්. මාට මේක තියෙනවා. ඉමිග්‍රේෂන් එකක් ඕකේ, ඉන්ස්ටිටියුට් එකක් ඕකේ. ඊට පස්සේ වයස මම ඕලේ ලවුට් වෙච්ච ෆ්‍රෙෂ් කෙනෙක් නම් ඉතින් ඕකේ. ප්‍රශ්න නැහැ. ෆ්‍රෙෂ් නෙමෙයි නම් අවුරුදු 2-3 පහු වෙලා නම් අවුරුදු 5ක් පහු වෙලා නම් ගැප් එකක් තියෙනවා නම් ඒවට තියෙන විසඳුම් මොනවා? මේ ඔයා වැඩ කරන මේ එක රිලේටඩ් රිලේටඩ් නම් හොඳයි. නැත්තම් මොනවා හරි ඔයා තාම ආකාරي මේ ආයි කෝස් එකක් කරලා එහෙම ප්ලෑන් කරන්න පුළුවන්. නැත්තම් ඉතින් ඒජන්ට් කෙනෙක් හම්බෙලා මම ප්‍රෙස් ගන්න පුළුවන්. මේ මොනවත් එහෙම ප්‍රශ්න නැත්තම් වැඩ කෙලින්ම ඉතින් ඔයා දන්නවනේ ගැප් එකක් නැහැ කියලා. ඒකෙන් තමයි ඔයා ඉගෙන ගන්න එන නිසා ඔයා මොනවාරි ඔයාගේ මේ කැපවීම පෙන්නනවා. ඉගෙන ගන්න තියෙන කැපවීම. ඒතර හැම අවුරුද්දෙන් මොන මොන හරි කරලා තියෙනවා නම් කෝසස්. හරි ඒ කෝසස් වලට සම්බන්ධ කොහරි ට්‍රේනින් හරි වැඩ කරලා හරි තියෙනවා නම් මේ එතකොට ඒගොල්ලෝ මේ පිළිගන්න ඔයා අනිවාර්යෙන් ඉන්න වැඩ කරන්නේ ඉගෙන ගන්න. ඉතින් ඒ වගේ තියක් ජෙනුවින් බව වෙනවා. ඒතර ජෙනුවින් කම තියෙන. ඊට පස්සේ මේ කෝස් එක කරන්නේ ඇයි? මේ ඒවා ඔක්කොම ප්ලෑන් කරන්න. දැන් මේ වගේ ගන්න උදාහරණයක් දැම පොත උරවන්න කෝස් එක ලංකාව තියෙනවා. ලංකාව නැත්තම් ඒක ප්ලස් පොයින්ට් එකක්. ඒකට ආයෙත් මේ IT app මේ යන්න හෙට ලංකාවේ නැහැනේ කෝස් එක. ලංකාව තියෙනවා නම් ඇයි මේ ලංකාවේ නොකර යන්නේ? ඇයි වැඩි ගාණක් ගෙවන්නේ? ඕවට මේ ප්‍රැක්ටිස් කරන්න කොහොමද? ඇයි ඔයාට අයිතියක් තියෙනවද? මන් දන්න ඔයාට අයිතියක් තියෙන ඉස්සෙල්ලා ගෙල්ලා මේ හොඳ ස්ටෑන්ඩර්ඩ් ලෙවල් එකට ඉගෙන ගන්න. ඔයාගේ මේ වල් කරලා ගණන් තියාගන්න ඔයාට අයිතියක් ඒ. ඒ වුණාට වීසා ඔෆිසර් එක විශ්වාස කරන්නේ නැහැ. ඉතින් ඒකට හේතු කියනවා. හේතු කිව්වට මාත් හේතුත් එක්ක එවිඩන්ස් දාලා පෙන්නන්න. ඔප්පු කරලා පෙන්නන්න. එතකොට ඒව තෝරගන්නදී ඒවත් අවධානය යොමු කරන්න. ඇයි මේ කෝස තෝරගත්තේ? ඇයි ලංකාවේ කරන්නේ නැත්තේ? ඇයි ඔස්ට්‍රේලියාවේ කරන්නේ? ඔස්ට්‍රේලියාව කරාට පස්සේ මොකක්ද? ආෆ්ටර් දැට් මොකද කරන්නේ? එතකොට ඔයා කොරාට පස්සේ ආයි ලංකාවට ඇවිල්ලා තමයි ඉගෙන ගන්නවා. ඔයාගේ ප්ලෑන් එක වෙන්නේ බිස්නස් එකක් කරනවාද? ඔයාගේ නැත්තම් ජොයින් කරනවා, ජොබ් එකක් කරනවා, නැත්නම් හතරම එකට කරනවා, ෆැමිලි බිස්නස් කරනවා. ඒ වගේ ලින්ක් කරලා පෙන්නන හැමදේම ලින්ක් කරලා පෙන්නන. ඊට පස්සේ තව මොනවද? සල්ලි. ඊට පස්සේ කෝස් එකට කීයක් යනවද? කෝස් එක ඇඩ්වාන්ස් කීයක් ගෙවනවද? කීයක් ඉතුරුද වෙන්න? තව අවුරුද්දට ලිවිං කෝස්ට් එක, ට්‍රැවල් කෝස්ට් එක, කෝස් ෆී එක කීයක් එකතු වෙනවද? එතකොට උදාහරණයක්ද 160,000යි 160 කොහොමද වෙන්නන්නේ? FD දානවද? සේවිං account දානවද? වාගේ account එකට දානවද? අම්මගේ account එකට දානවද? ඒ ඔක්කොම ඔයා තර්කානුකූලව හිතන්න.
ඒ අම්මගේ කවුන්ටර් දාන්නේ, ඒගොල්ලන්ගේ කවුන්ටර් දාන්නේ. ඊට පස්සේ මේ 60 කොහෙන්ද ආවේ? ලෝන් එකක් ගත්තද? අරිටම එකක් තිබ්බද? මේ මොකද්ද, ස්කෝලර්ෂිප් හම්බුණාද? ෆයිනෑන්සල් මොකක් කවුරු සපෝට් එකක් දුන්නාද? කවුද දුන්නේ? ඇයි දුන්නේ? මොනවද ඒගොල්ලෝ කරන්නේ? ඒ වගේ හැමදේම තර්කානුකූලව හිතලා හිතලා ලින්ක් කරලා පෙන්නනවා. ඔක්කොම ඉතින් කපාරවට ගන්න. ඉතින් කොටසෙන් කොටස් ස්ටෙප් බයි ස්ටෙප් යනවා. දැන් මේ ඔක්කොම ලස්සන හදලා තියෙනවා ඒ වගේ. ඒක කරනකොට වාගේ ප්‍රොෆයිල් එක මේකට ඇප්ලයි කරන්න. ඇප්ලයි කරලා බලන්න වාගේට ගොඩ වෙනවාද, වාට අත්‍යවශ්‍යද නැද්ද, ජෙනරල්ද, මේ ඔප්ෂනල්ද, ඒවා බලලා ඉතින් මේ ස්ටෙප් බයි ස්ටෙප් එකට යනකොට මොනවාරි තියෙනවා පස්සේ මහන්න. බොහෝ දුරට ගොඩක් කට්ටිය ඉතින් තනියම ඇප්ලයි කරගන්න පුළුවන්. මේක කොහොමද දේවල් නෙමෙයි. පස්සේ මේ මී කවුන්ට් එක හදලා ඒවත් ඔක්කොම කියලා දැන කාගෙවත් අහන්න නැතුව ඉතින් තමන්ටම පේනවානේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේ අද බලලා අපෝ ඊළඟ මාසේ මේ අද බලලා ඊළඟ මාසේ ඇප්ලයි කරන්න බෑ. අපෝ මේක අප්ඩේට් එක බලන්න නැතුව වෙනස් වෙනවා. ඉතින් අඩෝ ගානේ සතියකට පාරක්වත් පොඩ්ඩක් ඕපන් කරලා බලන්න මොනවද වෙනස් වෙලා තියෙන්නේ. මෙතනට දාලා තියෙනවා මේ ඉතින් හොට්ලයින් එක වගේ නිකන් මේ හොට් නිවුස් එක වගේ මොනවද වෙලා තියෙන්නේ කියලා ඒක පොඩ්ඩක් අලර්ට් එක ඉන්න මේ බලලා ඉතින් සාර්ථක කරගෙන මොනවද දෙයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඊළඟ වීඩියෝ එක මාක යවන්න පෑන්ලි කරලා දෙන්න පුළුවන්. එහෙනම් ජය වේවා. ඔස්ට්‍රේලියා ගැන මේ තව අනිත් රටවල් ගැනත් මේ කරනවා ඉදිරියට. හරි, එහෙනම්.